මගේ නම මහීමා. මම මේ ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ මම විඳපු ඇත්තම සිදුවීමක් ගැන. මගේ ගෙවල් තියෙන්නේ බදුල්ලේ. අපේ ගෙදර ඉන්නේ මගේ මහත්තයයි දුවයි. මගේ ලොකු දුව බැඳලා වෙනම ඉන්නේ. අපේ චූටි දුව ළඟට තමයි බැන්දේ. දැන් මාස 8ක් විතර. එයාගේ මහත්තය අපේ ගෙදර නැවතිලා හිටියේ. ඉතින් අපි සතුටින් කාලය ගෙවිලා ගියා. මහත්තයා වැඩ කරන්නේ පොලිසිය. ඉතින් බොහෝ වෙලාවට ගෙදර ඉන්නේ දුවයි, දුව බැඳපු පුතයි, මමයි. අපේ කාමරයට අල්ලපු කාමරේ තමයි දුවලගේ කාමරය තිබුණේ. මට ඉතින් රැට කේන්දරි හඬවල් ඇහෙනවා, එයාලා සතුරු වෙන හඬවල් එහෙම ඇහෙනවා. එතකොට ඉතින් මටත් හරිම පාළුයි. මහත්තයත් නැහෙනේ. ඔහොම කාලේ ගිවිලා යද්දි දුවට බබෙක් හම්බෙන්න ගත්තා. ඒ පුතත් අපිට හරිම ආදරේ. දුවට දරුවෙක් ලැබෙන්න නිසා එයාට ඕන සැප නැති වෙලා. ටික කාලයක් යනකොට මට තේරුණා මගේ දිහා බලන විදිහෙම වෙනස් වෙලා වගේ. මගේ පපෝ දිහා එහෙම හොඳට බලනවා. මම නාන්න ඇඳුම් ඇඳලා පස්සේ කන්න වගේ බලාගෙන ඉන්නවා. මට තේරිලා තිබුණේ දුවගෙන් නොලැමෙන දේ මගෙන් මෙයා බලාපොරොත්තු වෙනවා කියලා. මම කොහොමද එන්නද? මට බයත් හිතුණා. මෙයා පිට යයි කියලා. මමත් වේවි වේවි හිටියේ. එදා සෙන්සුරාදා දවසක් දුව එදා එයාගේ යාළුවෙක්ගේ ගෙදර ගිහින්. ඉතින් පුතයි මමයි විතරයි හිටියේ. මට 10ට විතර වගේ පොඩි නිදිමතක් වගේ ආපු නිසා ඇඳේ ඇලවිලා හිටියා. ටිකකින් මගේ ඇඳේ කවුරු හරි වාඩි වුණා වගේ මට දැනුණා. මම ඇස් අරලා බලනකොට දුවගේ මහත්තයා ඉන්නේ. මම ඇහුවා, ඇයි පුතා කියලා. නැන්දේ මල්කි ප්‍රෙග්නට්නේ, එයත් එක්ක මට ඉන්න බැහැ. ඉතින් මට අමාරුයි එහෙම නැතුව ඉන්න. ඉතින් මම මේකට මොකද කරන්නේ කොල්ලෝ? අනේ මට ඔයාව ඕනේ නැන්දේ. මට බෑ කියන්න නම් එපා. මම කැමති නෑ වෙන කෙනෙක් පස්සේ යන්න. මම ඒකෙහින්ද තමයි නැන්ද ගාවට ආවේ. අනේ කොල්ලෝ, මම කොහොමද ඒක කරන්නේ? මම දන්නවා අමාරුවෙන් තමයි ඉන්නේ කියලා. අනේ වුණත් එහෙම බෑනේ, ඒක හරි නෑනේ. එයා මගෙන් බැනුම් අහලා එහෙමම මගේ උඩට ආවා. එයාට ඕන ආස්තවල් හැමදේම මගෙන් ඉෂ්ට කළා. මමත් ඉතින් ඉඩ දුන්නා. මට බය හිතුණා කොල්ලා පිට යයි කියලා. එදා මහත්තයා කරලා නැති දේවල් මට කරා. ගොඩක් සතුටු කරා. ඉතින් ওই විදිහට අපි අපේ ලෝකේ තනි වෙලා ඉඩ ලැබෙන හැම වෙලෙම එයා මගේ ළඟට එනවා. ඉතින් දැන් දුවට බබා හම්බෙලා කොහොම හරි පුතාට ශිෂ්‍යත්වයක් හම්බෙලා පැමිණි එකම දැන් රටේ ඉන්නේ. ඉතින් මට හරිම පාළු. අඳුරගන්න කැමති කෙනෙක් ඉන්නා නම් මගේ YouTube channel එක subscribe කරලා comment එකක් දාන්න. මම reply කරන්න. මට පාළුයි.